නිල්වලා නදියෙන් පෝෂණය වූ රමණීය භූමිභාගයකට හිමිකම් කියන බණ්ඩත්තර නම් ඒ සුවිශේෂී ගම්මානයේ වසර ගණනාවක් පුරාවට තම ගම් ප්‍රදේශයේ ජීවත් වන ගම පෝෂණය කළ වැඩිහිටියන් බොහෝ දෙනෙකුගේ සිත් සතන් පිනවමින් ජාති ආගම් කුල භේදයකින් තොරව ඇගහිමට ලක් කළ ඒ සුවිශේෂී දෙටු පුරවැසි හරසර ප්‍රණාම සමග අත්වැල් බැඳගනිමු. සමාජ සේවා අතර වැඩිහිටි හරසර ප්‍රණාම උත්සවය අප්‍රේල් මාසේ බක් මාසේ සිදු කරන විශේෂ කටයුත්තක් හැටියට හඳුන්වන්නට පුළුවන්. එහිදී අපි බලාපොරොත්තු වන්නේ සමාජයේ විශේෂ අවධානයට යොමු නොවුන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් එහෙම නැත්නම් වැඩිහිටියන්ට එක දිනයක ගෙන්නලා ඒ අයට ගෞරව දක්වලා ඒ අය කරන ලද වැඩ කටයුතු සමාජ සේවාවන් අගය කරලා ඒ අයට ආහාර පාන ආදියෙන් සංග්‍රහ කරලා ඒ වගේම ඇඳුම් ආදිය ප්‍රදානය කිරීම තමයි අපි බලාපොරොත්තු වන විශේෂ කටයුතු. එතකොට මේ අවුරුද්දේ 2023 ඒකර සිදු කරනු ලබන්නේ තුන්වැනි වතාවට. එහි ප්‍රධානම කොටස වන්නේ එහි බරපැන එහෙම නැත්නම් වියෙහි දම් කිරීම. මේ සඳහා ඉදිරිපත් වුණේ KP ආරිසේන මහතා. ඉතින් එතුමාගේ ධන පරිත්‍යාගයෙන් තමයි මේ කටයුත්ත වාර්ෂිකව සිදු කරනු ලබන්නේ. අප්‍රේල් මාසයේ තමයි එතුමාගේ මෑණියන්ගේ අභාවයෙන් පසු තුන්වන සංවත්සරයේ දීලා තිබුණේ අප්‍රේල් මාසයේ. ඉතින් ඒ නිමිත්තෙන් කරන පරිත්‍යාගයක් හැටියට තමයි ඒ පරිත්‍යාගයන් කරනු ලැබුවේ. අපේ වැඩිහිටි සංවිධාන ගමේ තියෙන වැඩිහිටි ජ්‍යෙෂ්ඨ පුරවැසි සංවිධානවල අයත් ඒ අය විසින් නිර්මාණය කරගත්ත නැටුම් ගැයුම් වැයුම් කීපයක්ම ඉදිරිපත් කරනු ලැබුවා. ඒ වගේම කුඩා දරුවන්ගේත් වාසල් සිසුචාවන්ගේටත් අවස්ථාව ලබා දුන්නා ඒ වැඩිහිටියන් ප්‍රබෝධවත් කිරීම සඳහා විශේෂාංග ඉදිරිපත් කරන. ඒ වගේමයි අපි මේ උත්සවයට සහභාගී කරගත්ත කිරින්ද ප්‍රදේශයේ ජීවත් වන ඉස්ලාම් භක්තික මහත්මයෙක්. එතුමා බොහොම බුද්ධාගමත් සමග සමීප කටයුතු කරන කෙනෙක් මන්සූර් මහත්මයා. ඉතින් මන්සූර් මහත්මයාත් පැමිණිලා ඒ අවස්ථාවේදී විශේෂ කතාවකුත් සිදු කරනු ලැබුවා. ඉතින් අපි ඒ තුළින් බලාපොරොත්තු වුණේ අනෙකුත් ජනවර්ග සමග එකතු වෙලා ඒ ජනවර්ගවල සහයෝගය සහයෝගිතාවය සහජීවනය මූර්තිමත් වන ආකාරයට මේ උත්සවය සංවිධාන කටයුතු කිරීමට. මේ කටයුත්ත ආගමික සහජීවනය වාර්ගික සහජීවනයත් ඇතුවන ආකාරයෙන් සිදුකරපු කටයුත්තක් හැටියට අපට සඳහන් කරන්න පුළුවන්.